BCI campus ව්‍යාපාර කළමනාකරණය තොරතුරු තාක්ෂණය දැන් මායිම් කරන්න. ඊටක ආණ්ඩුව පළවා හරිමු යන මේන් නීතිඥයින් පිරිසක් මේවන විට කොළඹදී විරෝධතාවක නිරත වනවා. අප වාර්තා කරපු පැවසුවේ විරෝධතාව හේතුවෙන් කොළඹ කොටුව ලංකා බැංකු මාවතද වසා දැමුණු බවයි. විරෝධතාව පිළිබඳව නවතම තොරතුරු දැනගැනීමට සජීවීව සම්බන්ධ කරගන්නවා හිසිටින අප මාණ්ඩලික වාර්තාකරු සරසි පිරිස්. සරසි අද උදෑසන අලුත් කඩේ උසාවි සංකීර්ණයේ ඉදිරිපිට සත්‍යාග්‍රහයක් පැවැත්ුණා. ජනපීඩක ආණ්ඩුව පළවා හරිමු යන මෙන් මෙම සත්‍යාග්‍රහය පැවැත්වුවේ නීතිඥයින් පිරිසක් විසින්. මෙම සත්‍යාග්‍රහයෙන් අනතුරුව මෙම නීතිඥයන් පිරිස විරෝධතා පාගමනකින් ලෝක වෙළඳ මධ්‍යස්ථානයට පිවිසෙන බැංකු මාවත වෙත පැමිණියා. ඔබ දන්නවා බැංකු මාවත දින කිහිපයක සිට මාර්ග බාධක යොදා අවහිර කර තිබෙන්නේ. එලෙස අවහිර කර ඇති ස්ථානය රැඳී සිටිමින් තමයි මේ මොහොත වන විට මේ නීතිඥයින් සිය විරෝධය පළ කරමින් සිටින්නේ. ඔවුන් විරෝධතා පාට කියමින් මෙම ස්ථානයේ විරෝධය පළ කරනවා වගේම පිරිසක් බිම ඉඳ ගනිමින් සිය විරෝධය පළ කරමින් සිටිනවා. මේ මොහොතේ මා සම්බන්ධ කර ගන්නවා නීතිඥ නිරූපා සේරසිංහ. අද බොහෝ පිරිසක් එළියට බැහැලා ඉන්නවා. ඇයි නීතිඥයන්ටත් එළියට බහින්න හිතුවේ? නීතිඥයෝ එළියට බැස්සේ අද නෙවෙයි, මේ අර්ගලේ මුල ඉඳලම. සහ මම හිතනවා දැන් ඔබට පේනවා මෙතන මේ වැටෙන් එහා පැත්තේ ඉන්නේ පොලිසිය, මේ පැත්තේ ඉන්නේ නීතිඥවරු. අපි දෙගොල්ලම උසාවියකට හම්බ වෙන කට්ටිය. ඒගොල්ලෝ ඉන්නවා හොරෙක් නීතිය කඩපු පිස්සෙක් ආරක්ෂා කරන්න. අපි ඉන්නවා මේ රටේ පුරවැසියට මේ රාජපක්ෂලා වික්‍රමසිංහල එකතු වෙලා නීතිය කඩලා ඔක්කොම ආර්ථිකය බංකොලොත් කරලා පස්සේ මේ අරසරණ වෙලා ඉන්න පුරවැසිය වෙනුවෙන් අපි ඉන්නවා. ඒගොල්ලෝ ඉන්නේ හොරා රකින්න, අපි ඉන්නේ පුරවැසිය වෙනුවෙන්. ඔව්, ඔබට පෙනෙනවා නම් මගේ පිටුපසින් නීතිඥයින් දිගින් දිගටම සිය විරෝධය පළ කරමින් සිටිනවා. ඔබට මතක් කළ යුතුයි මොවුන් මෙම ස්ථානයට පැමිණෙන්නට කලින් අලුත් කඩේ උසාවි සංකීර්ණයේ ඉදිරිපිට සත්‍යාග්‍රහයක් අද උදෑසන පැවැත්වුවා. ඉතින් ඔබට වැඩිදුර තොරතුරු ගෙනීමේ බලාපොරොත්තුවෙන් මා දැනට සමු ගන්නවා මම සරසි පීරිස් කොළඹ කොටුව බැංකු වීදි අසල සිට. නව සර්ෆ් එක්සෙල් කම්ෆර්ට් ප්‍රීමියම් සෝන සමගින්